අයිබුවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අදත් යුරෝලංකා YouTube channel එකට. ඉතින් යාළුවනේ හැමදේමත් අලුත් දේවල් ඉක්මනින්ම ඔයගොල්ලෝ ගවට අරන්ගෙන යුරෝලංකා YouTube channel එකෙන් අදත් ඔයගොල්ලන්ට අලුත් වැඩක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැමදේමත් වගේ ඔයගොල්ලන්ට අලුත් දේවල් තමයි ඉස්සල්ලාම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් අදත් ඒක ඔප්පු කරලා ඔන්න අදත් ඔයගොල්ලන්ට අලුත් වැඩක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා සම්පූර්ණයෙන් නොමිලේ අදත් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන airdrop එකක්. ඉතින් මේකෙදි ගෙනල්ලා තියෙනෙත් පහුගිය වතාවේ ගෙනාව වගේම Bitcoin testnet එකක්. ඉතින් බොහොම විශේෂයි. ඒ වගේම ඔයගොල්ලන්ට හරිම ලේසි වැඩක් තියෙන්නේ, සරල වැඩක් තියෙන්නේ, ඕනම කෙනෙකුට පරිගණකයකින් වගේම ජංගම දුරකථනයෙන් වැඩ කරන්න පුළුවන් බොහොම සරල වැඩක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ, කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් වෙනද වගේ මතක් කරනවා ඕගොල්ලන්ට පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක පින් කරලා තියෙනවා. වෙනද වගේම මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන් අරන් යන්නේ අපේ Telegram channel එකට. channel එකේ මේකට අවශ්‍ය කරන සම්පූර්ණ තොරතුරු සහිත පෝස්ට් එකක් ඕගොල්ලන්ට දාලා තියෙනවා. මොන හරි ගැටලුවක් වුණොත් ඕගොල්ලන්ට ඒ ගැන කතා කරන්න එන්න අපේ chat group එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ, මොකක්ද ගෙනල්ලා තියෙන්නේ, කොහොමද අපි මේ වැඩේ පටන් ගන්න කියලා. ඉතින් ඊට කලින් අපි ගිහිල්ලා සයිට් එකට බලමු මොකක්ද මේ ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ නම Iron Chain. එතකොට මේක Bitcoin ecosystem එකක් අලුතෙන්ම එන. එතකොට මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් BRC20 කියලා තියෙනවා. ඒ වගේම Bitcoin Layer 2 project එකක්. ඒ වගේම AI protocol එකක්. ඉතින් ඒ වගේම roll up එකක්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ දාලා තියෙනවා powered by Bitcoin virtual machine කියලා. මේක කලින් ආපු airdrop එකක්, එහෙම නැත්නම් project එකක්. ඉතින් තාමත් පුංචි පිරිසයි ඉන්නේ මේකෙදි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බොහොම සුළු පිරිසයි ඉන්නේ. ඉතින් අලුත්ම අලුත් වැඩක් නිසා ඔයගොල්ලන්ට මේකේ මුලින් join වෙලා ගොඩක් earn කරගන්න අවස්ථාව තියෙනවා. මේක ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා, node run කරන්න වගේ දේවල්. ඉතින් අපි කතා කරමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ, මොකක්ද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට තොරතුරු හොයන කෙනෙක් නම් site එක දාලා තියෙනවා post එකේ. ඔයගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන් සයිට් එකට. ඉතින් අපි දන්න හඳුරන ලොකු පිරිසක් ඉන්නවා මේක ඇතුලේ. BTC layer ඉන්නවා, ඒ වගේම coin අවට ඉන්නවා. එතකොට මේ කියන ගොඩක් airdrop කලින් ආපුවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම agent layer මේක ඇතුලේ ඉන්නවා. දන්න කියන නම් ගොඩාක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒකෙදි මේකේ ලොගි partners ලා විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ agent layer එහෙම තිනවා. ඉතින් Bitcoin සම්බන්ධ සහ AI project ගොඩක් මේගොල්ලොත් එක්ක back කරනවා මේ project එකට. අපි බලමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉස්සලාම මම ඔයගොල්ලන් ඊට කලින් එකයි යනවා මේගොල්ලන්ගේ Twitter page එකට. මේ තියෙන්නේ Twitter page එක. එතකොට verified badge එකක් තියෙනවා. තාමත් 22000යි ඉන්නේ. එතකොට මේ airdrop එක release වෙන්නේ 17 වෙනිදා ජූනි 17. අද මේ වීඩියෝ එක record කරන්නේ 18 වෙනිදා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තමයි pin post එක. airdrop එක ගැන සඳහන් කරලා, ඒ වගේම airdrop එක live කියලා දුන්න post එක. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේගොල්ලන්ගේ අපි කලින් කරපු airdrop එකක්. එහෙම තියෙනවා Bitcoin Rounds ගැන එහෙන. ඒ වගේම agent layer ඉන්නවා. අපි දන්න කියන නම් ගොඩාක් මේක ඇතුලේ තියෙනවා. ඔයගොල්ලෝ බලන්න quest 10 එක, task on, sale, ඒක ගොඩක් දේවල් මේක ඇතුලේ ඉන්නවා. ඉතින් අපි බලමු කොහොමද මේක ගොඩ දාගන්නේ, කොහොමද අපි වැඩේ කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට post එකේ link එකක් තියෙනවා. මේ link එක ඔයගොල්ලෝ phone එකෙන් කරන කෙනෙක් නම් link එක copy කරගෙන ඔයගොල්ලෝ එන්න ඕනේ ඔයගොල්ලන්ගේ Kiwi browser එකට. එහෙම නැත්නම් Mises කියන browser එකට, එහෙම නැත්නම් Yandex කියන browser එකට ගෙනල්ලා ඔයගොල්ලෝ paste කරලා මේක මෙතෙන් win වගේ interface එකට එන්න ඕනේ. මේ interface එකට ඔයගොල්ලෝ එද්දි phone එකෙන් කරනවා නම් phone එකේ settings හදා ගන්න, display එකේ settings. ඔයගොල්ලෝ අලුතෙන් කෙනෙක් නොවෙනවා නම් අනිවාර්යෙන් මේක දන්නවා. අලුත් කෙනෙක් නම් ඒකට අවශ්‍ය කරන link එක දාලා තිනවා. මේ display එකේ settings හදා ගන්න කොහොමද කියන එක, browser එකේ settings හදා ගන්න කොහොමද කියන එක දාලා තිනවා. පුංචි විනාඩි එකමාරක ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා ඉස්සල්ලාම අපි අපේ wallet එක connect කරගන්න ඕනේ. MetaMask wallet එක අපි connect කරගන්න ඕනේ මේ site එකට. ඉතින් කනෙක්ට් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ wallet address එක වැටලා තියෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ට referral code එක වැටලා තියෙයි. මෙන්න මේ referral code එක වැටලා තියෙනාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන verify කියන button එක click කරන්න. මේ විදිහට ඔයගොල්ලන්ට verify වුණාට පස්සේ මේක verify කරගන්න ඕනේ. මුලින්ම මේක verify කරගන්න ඔයගොල්ලන්ට keep වතාවක් click කරගන්න වුණොත් මේක ඔයගොල්ලෝ keep වතාවක් click කරගන්න. ඔයගොල්ලන්ට මේක වැටලා නොතිබුණොත් ඔයගොල්ලන්ට manual මේකට මේ referral code එක ගෙනල්ලා දා ගන්න පුළුවන්.
හරි ඉතින් රෙපරල් කෝඩ් එක කීප සැරයක් දීලා උගුල රීෆ්‍රෙෂ් කරලා එහෙම බලන්න වැඩ කරනවා. එතකොට උගලන්ට හම්බෙනවා පොයින්ට් 10ක්. මේකට කියනවා B පොයින්ට් කියලා. එතකොට මේ B පොයින්ට් තමයි මෙතෙන්ට කන්වර්ට් වෙන්නේ අයන් ටෝකන් විදිහට. මෙතන අයන් ටෝකන් මේ වෙනකොට 0 විදිහට තමයි තියෙන්නේ. එතකොට ඩ්‍රොප් කියන තැන තමයි අපි ඉන්නේ. ඊට පස්සේ පහළටදී උගලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා පළවෙනි ක්වෙස්ට් එකක් විදිහට කන්ටිනියු කරගන්න පොයින්ට් 100ක් හම්බෙනවා. ඊළඟ එකට 150ක් හම්බෙනවා. ඊළඟ එකට 200ක් හම්බ වෙනවා. රයිට් අපි බලමු මොකක්ද ඉස්සල්ලාම කරන්න තියෙන කියලා. මෙතන ඉස්සල්ලාම තියෙනවා අපිට කන්ටිනියු කියන බටන් එක ගහපුවාම ඉස්සල්ලාම තියෙනවා මේගොල්ලන්ගේ ට්විට account එක follow කරන්න සහ මේගොල්ලන්ගේ Telegram channel එකට join වෙන්න සහ Telegram chat group එකට join වෙන්න සහ මේකේ like retweet කරන්න තියෙනවා. ටිකක් මේක එකට එක පාරයි මේක කරන්න තියෙන්නේ. ඊට පස්සේ එන්නේ නැහැ. ඉතින් අපි මේ ටික complete කරලිමු. මේක සාමාන්‍ය සරල දේවල් හින්දා මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ නැහැ. මේක සරලව කරගන්න පුළුවන්. හරි ඉතින් සහන වෙලාවක් මේකට ගත වෙනවා වැඩේදී. ඔයගොල්ලෝ එක ටාස්ක් එකක් කරලා විනාඩි 5ක් 6ක් බලාගෙන ඉන්න ඕනේ. මේ විදිහට කොලපාටින් හරි වැටෙනකන්, හරි වැටුණට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ක්ලේම් බටන් එක ගහලා අපිට මේක ක්ලේම් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වගේ වැඩවලදී පොඩ්ඩක් ඉවසිලිවන්ත වෙන්න ඕනේ. මොකද වෙබ්සයිට් බොහොම හෙමින් තමයි වැඩ කරන්නේ. ටෙස්ට් නෙට් වල ගැටලු තියෙන්න පුළුවන්. සමහරලාට ක්ලේම් වෙන්නේ නැහැ, සමහරලාට වැඩ කරන්නේ නැහැ. ඉතින් පුංචි පුංචි ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් කොහොම කරුවත් ට්‍රයි කරලා වැඩේ කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න පොයින්ට් එක එකතුලා තියෙනවා. පොයින්ට් 100 ඇවිල්ලා තියෙනවා සහ රෙෆරල් කෝඩ් එක දුන්නට 10යි සහ මෙන්න මේ ක්වෙස්ට් එක සම්පූර්ණ කරාට 100යි 110යි ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දෙවෙනි එක විදියට මෙන්න මෙතන තියෙනවා එකක් අයන් මෑන් කියලා එකක්. මේක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන්නේ අපේ ට්විට් account එක මේකට බයින් කරන්න. එහෙම නැත්නම් එකතු කරන්න. ඊට පස්සේ තියෙනවා මේගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට මෙන්න මේ නම එකතු කරන්න. ඊට අමතරව තියෙනවා මෙන්න මේ හෑෂ්ටැග් එක ගහලා මෙන්න මේ අයන් කියන හෑෂ්ටැග් එක ගහලා මෙන්න මේ තියෙන ඇට් ලකුණත් එක අයන් චේන් බෑන් කියන එක දාලා ඕගොල්ලන්ට පෝස්ට් එකක් ගහන්න තියෙනවා. මේගොල්ලන්ගේ මේන් පෝස්ට් එක රීට්විට් කරද්දි මේ රීට්විට් කරලා කොහෙට පෝස්ට් එකක් විදිහට මෙන්න මේක දාන්න තියෙනවා. ඒ විදිහට තමයි මේක දාන්න තියෙන්නේ. ඉතින් බොහොම සරල වැඩක් තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට. එතකොට සරලයි. මේකත් ඒ විදිහටම තමයි වෙරිෆයි කරගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මේකත් වෙරිෆයි කරගන්න පුළුවන්. හරි ඉතින් ඔය ටාස්ක් එකත් ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී නම වෙනස් කරගන්න තියෙනවා අපේ ට්විට් එකේ. ඕගොල්ලෝ කලින් ඒජන්ට් ලේ එහෙම කරලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා. එතකොට අයිනින් ලේ කරලා තියෙනවා. මේක දන්න හින්දා ඕගොල්ලෝ මේක ගැන දන්නවා. මම මේක කරන්නේ නැහැ. මොකද මගේ වෙරිෆයිඩ් account එකක් තියෙන්නේ. නම වෙනස් කරපුවාම දවස් 4ක් යනවා. ආපහු වෙරිෆයි ටික් එක නැතු යනවා. ආයේ නම වෙනස් කරපු හින්දා වෙරිෆිකේෂන් ටික් එක ආයේ දෙන්න දවස් 3ක් මේගොල්ලෝ ගන්නවා අලුත් නමට වෙරිෆයි කරන්න. ඒකින් හින්දා මම මේ වැඩේ මෙතෙන්දී මේක නතර කරගන්නවා. මේක ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි නැමුත එයාඩ්‍රොප් කියන කොටසට ගියාට පස්සේ ඕගොල්ලන්ට මේ කියන කොටසත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. පොයින්ට් 150ක් තියෙනවා. ඒක ගන්න පුළුවන්. එතකොට මෙතන ඊළඟ එකක් තියෙනවා. මෙතනදී අපිට තියෙන්නේ කමින් සූන් මේක නෝඩ් රන් කරන්න තියෙන්නේ. ඒක ඉස්සරහට තියෙන්නේ. ඊට පස්සේ අපි මේ වැඩ කරන්නේ එක කොටසක. හරි ඉතින් මේ කොටස් දෙක විතරයි අපිට එතකොට මේ වෙනකොට කරන්න තියෙන්නේ මේකේ. එතකොට මේ ක්වෙස්ට් කියන එක ඊට පස්සේ මෙතන තියෙනවා ඩේලි කියලා එකක්. මේ ඩේලි කියන එකේ අපිට ගන්න පුළුවන් ඩේලි චෙකින් එකක් විදිහට මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරලා අපිට මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරපුවම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් පළවෙනි දවස් දෙවෙනි දවස් කියලා දවස් 7ක් තියෙනවා. එතකොට පළවෙනි දවස්දී අපිට පොයින්ට් 10ක් හම්බෙනවා. දෙවෙනි දවස්දී 15යි. ওই විදිහට වැඩි වෙනවා පොයින්ට් 50ක් වෙනකන්. එතකොට මෙතන චෙකින් එක විතරයි ගහන්න තියෙන්නේ. ඕගොල්ලන්ට එතන පොයින්ට් 10ක් ඇඩ් වෙනවා. ඒක කරගන්න පුළුවන්. හරි දොර ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් 120 වුණා. මම එක කොස්ට් එකක් අතෑරියා. ඔයගොල්ලෝ දැක්කා මම මේක එකක් අතෑරියා. මොකද නම වෙනස් කරන්න බැරි හින්දා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩේලි බූස්ටර් කියලා එකක්, අයන් බූස්ටර් කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරපුවාම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆලෝවර්ස් ලා ඉන්න විදිහට ඔයගොල්ලන්ගේ ට්විට් account එකේ මේක ක්ලේම් කරගන්න පුළුවන් දවස ගානේ. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ට දවස ගානේ පොයින්ට් 100ක් මිනිමම් හම්බ වෙනවා. එතකොට මේ පොයින්ට් 100 ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මේක වැඩි වෙන හැටිත් මේගොල්ලෝ කියලා තියෙනවා. මල්ටිප්ලයි එකක් විදිහට ඔයගොල්ලන්ගේ ට්විට් එකේ ෆලෝවර්ස් ලා ඉන්නවා නම් ෆලෝවර්ස් ලා නැති වුණත් කිසි ගැටලුවක් නැහැ. එතකොට මේක කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා ප්‍රොසීඩ් කියලා බටන් එකක්. මෙන්න මේක අපි ට්විට් එකට ලින්ක් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා අපිට මේගොල්ලන්ගේ ට්විට් එකට ගිහිල්ලා මේගොල්ලන්ගේ ට්විට් එකේ මේ හරිය තියෙන ඕගොල්ලන්ට කැමති පෝස්ට් එකක් මේ කියන කැමති පෝස්ට් එකක් මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් කොහෙට පෝස්ට් එකක් විදිහට මෙතනින් කොහෙට කරලා දාන්න. ඕගොල්ලන්ගේ පෝස්ට් එකක් විදිහට දාද්දි ඕගොල්ලෝ මොකක් හරි කමෙන්ට් එකක් දාලා ඊට අමතරව මේගොල්ලන්ගේ මෙතන තියලා තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන හෑෂ්ටැග් දෙකක් මේ තියෙන්නේ ඩොලර්
ලෝගෝ එකයි අයන් කියන එක සහ ඒ වගේම අයන් චේන් බෑන් කියන ඇට් ලකුණත් එක්ක මෙන්න මේ හෑෂ්ටැග් දෙක දාලා ඕගොල්ලන්ට පෝස්ට් එකක් ගහන්න පුළුවන් කොට පෝස්ට් එකක් විදිහට. එදිරි කොට පෝස්ට් එක ඕගොල්ලෝ ගහලා ඉවරලා ඒකේ ලින්ක් එක අරගෙන ඒ ලින්ක් එක මෙතෙන්ට පේස්ට් කරලා ඕගොල්ලන්ට පුළුවන් වෙරිෆයි කියන බටන් එක ගැහුවාට පස්සේ ඕගොල්ලන්ට මේ පෝස්ට් එක සෙන්ඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් ක්ලේම් පොයින්ට් කියන එක දාලා ඕගොල්ලන්ට මේ පොයින්ට් ටික ක්ලේම් කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඔන්න ඔච්චරයි මේ ටිකේ කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට සරලයි මේ එයාඩ්‍රොප් එක ඇතුලේදී ලොකු දෙයක් නැහැ ඒ ටිකේ කරන්න. එතනින් එහාට ඕගොල්ලන්ට තියෙන්නේ ඉස්සරහට ඉතුරු වැඩ ටික එනකන් නෝඩ් රන් කරන්න සහ ඉතුරු ස්වැප් කරන දේවල් ඕගොල්ලෝ බලගන්න පුළුවන් බ්‍රිජ් එක. එතකොට ස්ටේක් කරන ඒවා ස්වැප් කරන ඒවා පර්සෙට් කරගන්න ඒවා මේ සේරම ඉස්සරහට තමයි එන්න තියෙන්නේ. ඒ වගේ ඩෙක්ස් එකක් එන්න තියෙනවා. මේකේ ඩෙක්ස් එකක් එන්න තියෙන්නේ ඉස්සරහට. එතකොට මේ වැඩ ටික කරන්න තියෙන්නේ ඉදිරියටයි දැන් නෙවෙයි. මෙතන දැනට තියෙන්නේ සෝෂල් ටාස්ක් ටිකක් විතරයි. මේ ටික කරලා අපි බලාගෙන ඉමු. ඉතින් බොහොම සරලයි වැඩේ කරගන්න. සයිට් එක නම් බොහොම කචල්. ඉතින් ඒකෙ හින්දා ඔයගොල්ලෝ බලලා හැමීට වැඩේ කරගන්න. ගැටලුවක් වුණොත් අපිට chat group එකේ message එකක් දාන්න. අපි මේකේ update වෙන පිළිවෙලට ඔයගොල්ලන්ට තොරතුරු ටික සපයන්නම්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලිව මේ ටික කියලා දුන්නයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ වැඩේ ගොඩ දා ගන්න තියෙන. ඉතින් මේවට සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. මේවා airdrop මුදලක් හම්බ වෙයි. හැබැයි ටිකක් කල් යනවා. ලේසියෙන් පාස්වෙන් ළඟදී සතියකින් දෙකකින් හම්බෙන දේවල් නෙමේ. යම්කිසි කාලයක් බලන් ඉන්න ඕනේ. ඉතින් වියදමක් නැහැ. සරල වැඩ ටිකක් තියෙන්නේ. කරලා බලාගෙන ඉමු. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන හම්බෙමු. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.